වර්තමාන ජනාධිපතිතුමා ඔවුන් විසින් කියපු ගොඩාක් දේවල් අද වෙනකොට ජනතාවට විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් කිව්වා සැප වාහනවල යන්නේ නැහැ කිව්වා. විශ්‍රාම වැටුප් නවත්තනවා කිව්වා. මොනවාද නොකිව්වේ? අද ඒ වලට කමිටු දානවා. තාම කල්පනා කරන. කරන්න බැරි දේවල් කිව්වට පස්සේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඒ දේවල් කරයි කියලා. හැබැයි කරන්න බැරි දේවල් කිව්වට පස්සේ ජනතාව ඉස්සරහා ලැජ්ජ වෙන්නේ විහිළුවට ලක් වෙන්නේ ඔවුන්මයි. අද බලන්නේ එකට හොඳම උදාහරණය තමයි ඔවුන් පත් වෙලා මාසයක් ඇතුළත තිබ්බ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය. මේ රටේ මිනිසුන්ගේ ඇස්සරවනවා. අර අනුර කුමාර දිසානායක ගැන තිබ්බ ඒ උන්මාදය අද ගොඩාක් අයට සනීප වෙලා තියෙනවා. නිට්ටාවට සනීප වෙච්ච කට්ටියත් අපි පහුගිය දවස්වල දැක්කා. අපි ගෙයින් ගෙට යනකොට මිනිස්සු අපිට කියන කතාවලින් ගොඩාක් අය අපි කැන්වසින් යනකොට කියනවා ගිය සැරේ ඇත්තටම අපි තරහටත් එක්ක අනුර කුමාර දුන්න තමයි. හැබැයි මාසයක් යන්නත් කලින් අපිට දැන් තේරුණා අපි කරපු වැරද්ද මොකද්ද කියලා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් ගෙඩියක් ගන්න පෝලිමේන්ට සිද්ධ වෙච්ච කාලයක් මේක. ඉතින් අපි පැහැදිලිව මේ දවස්වල කියලා තියෙනවා මේ ස්ටේජ් එක උඩම ඔය තමුන්නාන්සලා ඉස්සරහා මම කිව්වා මතක ඇති. Master the corporate world. Join IIT. Register now. ආවත් ඉන්නේ මාස 6යි කියලා මතකද? ඒක ආරම්භ වෙනවා මේ ඉදිරි මාර්තු වලින් පස්සේ ඔබ ලියලා තියාගන්න මේ වර්තමාන ආණ්ඩුවේ කඩාවැටීම පටන් ගන්නවා. උදේ මාස 6න් පටන් ගන්නවා. අපි ඇත්ත කියන මිනිස්සු. අපි තිත්ත වුණත් ඇත්ත කියන මිනිස්සු. ඇත්ත කියලා මිනිස්සුන්ගේ ඇස් දෙක පාදලා මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන්නේ නැතුව ඒ හදාගන්න දේශපාලන වාතාවරණය වටපිටාව වටිනවා. తాවකාලික ජයග්‍රහණයකට වඩා. දැන් ඔවුන් తాවකාලිකව ජයග්‍රහණය කරලා තියෙනවා. ඔවුන් පෙන්ලා තියෙනවා ඕන තරම් බොරු කියලා සල්ලි වියදම් කරලා කැම්පේන් වලට හොඳට වියදම් කරලා. හොඳටම ලේසියෙන් බලය ලබා ගන්න පුළුවන් කෙනෙකුන් ඔප්පු කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ දේශපාලන භූමිය ඇතුලේ ලේසිම දේ බලය ලබා ගන්න එක. හොඳට සල්ලි තියෙනවා නම් මිනිසුන්ට බොරු කියනවා නම් ඕන තරම් හොඳට ලොකුවට කැම්පේන් කරනවා නම් බොරු කියලා ඉවර වෙලා බලය ලබා ගන්න හරි ලේසියි. හැබැයි කරන්න අමාරුම දේ තමයි බලය රඳා පවත්වා ගැනීම. දැන් ඔවුන්ට කරන්න වෙලා තියෙන එක. ඒක ඉතාමත් අපහසු කාර්යයක්. මිනිස්සු ඉවසන්නේ නැහැ. ඒ හින්දා ආදරණීය දෙමාපියනි එළියට ගිහිල්ලා ඔබ කතා කරන්න ඔබ කෙලින්ම මිනිසුත් එක්ක කතා කරනකොට මතක් කරලා දෙන්න අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක විදිහට පහුගිය අවුරුදු කීපය තුළ කිසිම විපක්ෂ නායකතුමෙක් කරපු නැති වැඩ කොටසක් කරලා තියෙනවා.